නිරිත දිග මෞසමී බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට ඇදහැළුණු අධික වර්ෂාව තාවකාලිකව අඩුවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහෙත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින ප්‍රධාන ගංගා තවදුරටත් පිටාර ගැලීම හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවතිනවා. තවදුරටත් පවතින ආපදා තත්ත්වයේ හේතුවෙන් කලුතර, රත්නපුර, කෑගල් යන දිස්ත්‍රික්කවල සියලු පාසල් අද දිනේ වසා තැබෙනවා. එමෙන්ම හෝමාගම, ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල පාසල්ද අද දිනේ වසා තැබෙන අතර ගාල සහ මාතර දිස්ත්‍රික්කවල පාසල් අද මෙන්ම හෙට දිනේත් වසා තැබීමට තීරණය කෙරුණා. මා මේ අවස්ථාවේ රැඳී සිටින්නේ මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ජයන්තිපාල මාසල. ඔබට මාගේ පිටිපසින් දැක ගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙම ස්ථානයේ හරහා සැහැල්ලු වාහන ගමන් කිරීමට හැකියාවක් නැහැ. මෙම ස්ථානය තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව යුස්මෙන් මාතර දෙසට ගමන් කිරීමට පවතින ස්ථානය. මාතර දිශකයේ පවතින අපදා තත්ත්වයේ හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 16ක පුජ්‍යලයන් 12000කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව මරණ 6ක් වාර්තා වන බව මාතර දිස්ත්‍රික් ලේකම් ගණේෂ් අමරසිංහ මහතා අපසමග කියා සිටියා. මෙම ප්‍රදේශය ආශ්‍රිතව ගං වතුර තත්ත්වය ක්‍රමයෙන් ඉහළ යන බවක් තමයි අපට දක්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් නිල්වලාගංගේ තල්වතු ගොඩ ජලමාපකයේ අගය අද උදෑසන වන විට අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපසමග කියා සිටියා. මෙයයි මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය. ඉදිරියේදීත් මාතර දිස්ත්‍රික්කයේ ඇතිවන ආපදා තත්ත්වය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේ බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා රසුන් දහනායක පංකජ සංකල්ප සමගින් මාතර ජයන්තිපාල මාසල සිට. මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ දෙවිනුවර යන ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතිනවා. කලුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 8790කට වැඩි පිරිසක් ජලකැලීම් හේතුවෙන් විපතට පත්ව සිටිනවා. නිවාස මෙන්ම මාර්ග රැසක්ද ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. රත්නපුර පානදුර මාර්ගයේ ඇල්ලගාව සිට දුම්බර හරහා අයකම මාර්ගයේ මාරියදුල හරහා ඇති පාලම විනාශ වී තිබෙනවා. මෙම මාර්ගයේ ගල්වංගුව, කැලේ කඩ යන ස්ථානවලින් මාර්ගයේ පුපුරා යාමෙන් නායෑමේ අවදානමක්ද මතුව තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ පවුල් 4000ක් පමණ කොටු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. පැලවත්ත සිට නෙළුව දක්වා මාර්ගයේ තුන්වන සැතපුම් කණුව ප්‍රදේශය ඉරිතැලීම හේතුවෙන් නායෑමේ අවදානමක් මතුව තිබෙනවා. එම මාර්ග කොටස සම්පූර්ණයෙන්ම වසා තැබීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය පියවරගෙන තිබෙන්නේ. ඉංගිරිය, හඳපාන්ගොඩ හා අරකාවිල ප්‍රදේශයේ නිවාස හා පහත්බීම් ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. අවිසාවේල්ල, කොස්ගම ප්‍රදේශයේ පිහිටා ඇති විනෝද ක්‍රීඩා උද්‍යානයක නතර කර තිබූ වාහන සියල්ල එකවර ජලයෙන් යටවන ආකාරයයි මේ. කැලණි ගඟ ආශ්‍රිත කැලණි මුල්ල, සේදවත්ත, වෙන්නවත්ත, මෙගොඩ, කොළුන්නාව, කොටුවිල යන ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතිනවා. යුද හමුදාව පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට එක්ව සිටිනවා. මම මේ අවස්ථාවේ රැඳී සිටින්නේ ගින්ගඟේ බද්දේගම ජලමාපකයේ අසල. ඊයේ දිනේට සාපේක්ෂව අද දිනේ වන විට ගින්ගඟේ ජල මට්ටම බද්දේගමින් ශීඝ්‍රයෙන් ඉහළ යන ආකාරය තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඒ අනුව අද උදෑසන විනිට බද්දේගම ජලමාපකයේ සටහන් වන්නේ මීටර් 5.42ක් ලෙස. ගින්ගඟ පිටාර ගැලීම නිසා බද්දේගම, දොඩංගොඩ, අගලිය, උණන්විටි ආදී ප්‍රදේශවල ජලගැල්ම මේ වන විට වැඩි වෙන ආකාරය තමයි දැක ගන්න ලැබෙන්නේ. නෙළුව, හිනිදුම, තවලම ආදී ප්‍රදේශවල ජලය බැස යාමත් සමග තමයි මෙම බද්දේගම් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් නිර්මාණය වී තිබෙන්නේ. මම ස්වාධීන රූපහානි වෙනුවෙන් ලසන්ත සමීර, බද්දේගම ජලමාපකයේ අසල සිට. ගින්ගඟද ප්‍රදේශ කීපයකින් තවමත් සුළු ගංවතුර මට්ටමක පවතිනවා. ගින්ගඟ පිටාර ගැලීමෙන් ජලයෙන් යටව තිබූ බද්දේගම, අගලිය, උණන්විටිය වැනි ප්‍රදේශ කීපයක ජලය බැස යාමින් පවතිනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3132කට අයත් පුද්ගලින් ආපදාවට ලක්ව සිටිනවා. ඊයේ සවස අත්තනගලුවේ ජලමට්ටම මහා ගංවතුර තත්ත්වයට පත්වීම නිසා ඒ අවට පහත් බිම් ශීඝ්‍රයෙන් ජලයෙන් යට වුණා. විශේෂයෙන්ම මා මේ අස්සදී රැඳී සිටින ගම්පහ නගරය මෙවැනට ස්ථාන කීපයකින්ම අඩි 2-3ක් පමණ උසට ජලයෙන් යටව පවතිනවා. මට පසුපසින් පෙනෙන මේ ගම්පහ ප්‍රධාන බස් නැවතුම් පොළත් මෙවන විට ජලයෙන් යටවෙමිනුයි පවතින්නේ. අත්තනගලුවේ මහගංවතුර මට්ටමකට පැවතීම හේතුවෙන් ඊයේ සවස් කාලයේ සිට ගම්පහ නගර ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙමින් පවතිනවා. ගම්පහ ප්‍රධාන බස් නැවතුම්පළ, දුම්රිය මාර්ගයේ කොටසක් මෙන්ම දිස්ත්‍රික් රෝහල ඇතුළු ප්‍රධාන ස්ථාන රැසක් ජලයෙන් යටව පවතින ආකාරයයි මේ.
ප්‍රදේශ කීපයකට නිකුත් කර ඇති නායෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. පවතින ගංගාතුර තත්ත්වයත් එක්ක ඒ පැවති හැකි අඳුරුදාය තත්ත්වය තාම පහව ගිහින්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර මතුගම බුලත්සිංහල සහ ඉංග්‍රීරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් කෑගල් දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල දෙහිවවිට දැරණියගල වරකපොළ සහ යටියන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අයගම පැල්මඩුල්ල කුරුවිට ඇලපාත නිවිතිගල කලවාන කිරියල්ල හැලිවුඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නිකුත් කර තිබූ ඉවත්ීමේ රතු නිවේදන තවතුරටත් ක්‍රියාත්මක කොට අතර කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල තවලම නාගොඩ නෙළුව එල්පීටීඑස් සහ නියාගමෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට අගලවත්ත දඩංගොඩ සහ හොරණෑන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට මාතර දිස්ත්‍රික්කයේ කොටපළ මුලටියන සහ පිටබැතරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට නූරේලි දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව කෝරළයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ බලංගොඩ සහ ඕපනායකයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අධීර දෙක යටතේ අවධානය සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අතර මෙම නිවේදනය ඉදිරියේදී පැවති වර්ෂාපතන සහ ඒ ප්‍රදේශවල පවතින පසේ පවතින ජලය සහ පවතින ජල මට්ටම අනුව ඉදිරියේදී වෙනස් විය හැකි. බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි කාලගුණංශ ප්‍රකාශ කළේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙරදිනවලට සාපේක්ෂව වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් බස්නාහිර සබරගමු ඊට අමතරව දකුණු වගේ පළාත්වල තන ස්වල්පයක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. නමුත් දවසේ වැඩි හරියක් සූර්යාලෝකයේ වැටෙන අවස්ථා තමයි තියෙන්නේ. මේ තත්ත්වයේ පොඩි වෙනසක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. අටවෙනි දින සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වගේ පළාත්වල වැසි හෝ කිගුණ සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. මේ දැනට යන වර්ෂාපතනයට සාපේක්ෂව සුළු වැඩිවීමක්. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඉතාම වැස්සල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව දීවරහා නායක ප්‍රජාවට කියන්න තියෙන්නේ දීවරහා නායක කටයුතුවල යෙදීම දැන් කරන්න පුළුවන්. කෙසේ නමුත් අපි කංකසන්තුරේ ඉඳන් පුත්තල මහරහා පොතුල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරවල සාමාන්‍යයෙන් ස්ථාන කිහිපයක වැසි හෝ කිගුණ සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සුළඟේ වේගයත් අඩුවීමක් තියෙනවා. ඒතර මේ තත්ත්වයට තේ දීවරහා නායක කටයුතුවල යෙදීම ගැටලුවක් නැහැ කියන එක තමයි අපි ජනතාවට මතක් කරන්නේ.